අපි කලින් වීඩියෝ එක මරණසන්න මොහොතේදී අපට සිදුවන දේවල් ගැන කතා කළා. මරණයට පත්වන අවස්ථාවේ සිරුරේ සිදුවන වෙනස්කම් හා ඒ නිසා අපට දැනෙන සහ පෙනෙන දේ ගැන වඩාත් පැහැදිලිව අපි කතා කළා. ඉතින් අද අපි කතා කරන සූදානම් වෙන්නේ ඒ වගේම මරණසන්න අත්දැකීම් ගැනයි. ශරීරයේ පණ තිබියදීම සිරුරෙන් පිටතට පැමිණ තමන්ගේ මරණසන්න මොහොත දැකගත් මිනිසුන් ගැන තමයි අද මාතෘකාව වෙන්නේ. වෙනද වගේම වීඩියෝ අවසානයේ වෙනකම්ම අපිත් එක්ක ඉන්න. ඔයා තවමත් අපේ සත්සමුද්‍ර YouTube චැනලේ subscribe කරලා නැත්නම් පහළ තියෙන රතුපාට බටන් එකෙන් අපව subscribe කරලා පැත්තෙන් තියෙන notification bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද වීඩියෝවට. මෙතෙක් පවතින තත්ත්වය නම් විද්‍යාව සහ දර්ශන වාදය කියන්නේ එකිනෙකට සම්බන්ධතාවයක් නැති ශාස්ත්‍ර දෙකක් විදියට සැලකීමයි. විද්‍යාව භෞතිකවාදය මත ගොඩනැගී ඇති දෙයක් වන අතරේ දර්ශනවාදය විඥානය වැනි මනෝමූල මතිමතාන්තර මත ගොඩනැගී තියෙනවා. නමුත් මෑතක සිට විද්‍යාඥයන් දර්ශනවාදය තුළ සාකච්ඡා වන මරණ මතු ජීවිතයේ මෙන්ම විඥානය වැනි ප්‍රපංචයන් ගැන උනන්දුවත් දැක්වීමට පටන්ගෙන තියෙනවා. ඇත්ත වශයෙන්ම මරණ මතු ජීවිතය ගැන නම් ඇමරිකාවේ වර්ජිනියා විශ්වවිද්‍යාලය උනන්දුව දැක්වීමට පටන් අරගෙන දැනට වසර 50ක් පමණ වෙනවා. එහි සේවය කළ මහාචාර්ය ඊයන් ස්ටීවන්සන් පුනරුත්පත්තිය ගැන කළපු පර්යේෂණ ඉතාමත් ප්‍රසිද්ධියක් උසුරනවා. වර්ජිනියා විශ්වවිද්‍යාලය විසින් මරණසන්න අත්දැකීම් ඒ කියන්නේ නියර් ඩෙත් එක්ස්පීරියන්ස් ගැන 2017 වර්ෂයේ පෙබරවාරි මාසයේ 22 වෙනි දින සම්මන්ත්‍රණය පවත්වනු ලබනවා. සාමාන්‍යයෙන් විද්‍යාවට අනුව මරණයත් සමග මොළයේ ක්‍රියාකාරීත්වය ඇනහිටින නිසා ඉන්පසු මරණයට පත් වූ කෙනෙකුට කිසිවක් දැනෙන්නේ ඇසෙන්නේ හෝ වෙනම් සංජානනයක් ලැබීමට හැකියාවක් ඇත්තේ නැහැ. ඒත් ඉහත කියපු පර්යේෂකයන් පවසන්නේ නියර් ඩෙත් එක්ස්පීරියන්ස් තියන අය සිදු කළ ප්‍රකාශ අනුව එම අවස්ථාවේදී තම මනස ඉතා වේගවත් ලෙස වගේම වෙන කිසිදා නොවූ අයුරින් ඉතාමත් පැහැදිලිව ක්‍රියාත්මක වූ බවයි. උදාහරණයක් විදිහට ඔවුන් කියා සිටියේ එම සීමිත කාලය තුළදී තම ජීවිත කාලයේ ලද අත්දැකීම් තමාට දිස්වූයේ චිත්‍රපටයක් විදිහට බවයි. මෙන් පෙනියන්නේ මනස අකර්මණ්‍ය වීමක්ද? හදිසි හදවත් අකර්මණ්‍ය වීමක් නිසා කෙනෙකුගේ මොළයට ලැබෙන ලේ ප්‍රමාණය අඩු වුණත් එසේ මනස පෙරටත් වඩා වේගින් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න නියර් ඩෙත් එක්ස්පීරියන්ස් ගැන පර්යේෂණ කරන පර්යේෂකයන්ට නැගෙන පැනයක් වෙනවා. ජීවිතයේ ලද දිගු අත්දැකීම් චිත්‍රපටයක් මෙන් සුළු කාලයක් තුළ දැකීම කාලය සහ අවකාශය පිළිබඳ විශ්මයජනක අත්දැකීමක් වෙනවට සැකයක් නැහැ. අප විසින් නිර්මාණය කරගත් තත්පර මිනිත්තු සහ පැය ආදී කාලයන් විශ්වයට අදාළ නොවන බවක් එයින් ඔප්පු කිරීමක් සිදු වෙනවාද? ඇල්බර්ට් අයින්ස්ටයින් පවා කාලය පිළිබඳ එවැනි අදහස් දක්වා තියෙනවා. අපි ඉහත කියපු සම්මන්ත්‍රණයේදී මේ අත්දැකීම් සම්බන්ධයෙන් තියෙන ගැටලු නැත්නම් චෝදනා ගැන පර්යේෂණ සිදු කරලා තියෙනවා. එක් චෝදනාවක් උනේ මරණසන්න අත්දැකීම් ගැන කරන ප්‍රකාශ අදාළ සිද්ධීන් පසු කරන දෙයක් වීමයි. ඒ නිසා එම ප්‍රකාශ කොයිතරම් දුරට නිවැරදි විය හැකිද යන්න බොහෝ අය ප්‍රශ්න කර තිබෙනවා. මෙම කරුණට අදාළව පර්යේෂකයෝ දිගින් දිගටම විමසා බැලින් සිදු කරනු ලැබුවා. එහිදී ඔවුන් කළේ අවුරුදු 20කට පමණ පෙරදී මෙම ප්‍රකාශ කළ අය සොයා ගොස් ඔවුන්ගේ නැවතත් ඒ සිදුවීම ගැන විමසා බැලීමයි. එම ප්‍රකාශවලින් පෙනී ගියේ අවුරුදු 20කට පසුව වුණත් ඔවුන්ගේ ප්‍රකාශවල කිසිම අයුරකින් හෝ වෙනසක් නොතිබූ බවයි. මේ සම්බන්ධව පැහැදිලි ප්‍රකාශයක් වෛද්‍ය බෲස් ග්‍රේසන් මහතා විසින් එම සම්මන්ත්‍රණයේදී ප්‍රකාශ කරනු ලබනවා.
මුල්වස්ථාවේදී මෙන්ම එම විස්තරය ඉතා පැහැදිලිව සහ නිවැරදිව අවුරුදු 20කට පමණ පසුවත් නියඩෙත් එක්ස්පීරියන්ස් ගැන ඔවුන්ට පැවසීමට හැකියාවක් තිබුණා. ඔවුන්ගේ අධ්‍යයනයන්ගෙන් හෙළුණ තවත් වැදගත් කරුණක් උනේ ඒ අයගේ ආකල්පයන්ගේ වෙනසක් සිදු වී තියෙන බවයි. උදාහරණයක් විදිහට ගත්තොත් ඔවුන් වඩාත් ආධ්‍යාත්මික පැත්තට වැඩි නැඹුරුවක් ඇති වෙලා තිබුණා. අන්න ඒ කිරේ වෙරටත් වඩා වැඩි දයාවක් කරුණාවක් මෙන්ම සැලකිල්ලක් ඇති වෙලා තිබුණා. ජීවිතයේ අගය කිරීම සහ ජීවිතයේ අර්ථය නැත්නම් අරමුණ ගැන හැඟීමක් ඔවුන් තුළ දකින්නට තිබුණා. යම් ගැටලුවකට මුහුණ දීමේ ආත්ම ශක්තිය වැඩි දියුණු වී තිබීමත් මොවුන් තුළ තිබුණ විශේෂත්වයක් වුණා. මරණයෙන් පසු පැවැත්ම ගැන විශ්වාස ඇතිවීම ආදී ගැන අදහස් තව දුරටත් වැඩි දියුණු වී තිබුණා. නියඩෙත් එක්ස්පීරියන්ස් ගැන විශ්වාසයක් නොතිබූ ජීව භෞතික විද්‍යාඥවරියක් වූ ජොයිස් මහත්මිය හදිසි අනතුරක් නිසා නියඩෙත් එක්ස්පීරියන්ස් ගැන අත්දැකීමක් ලැබූ පසු කළ දේ උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්. එම අත්දැකීම කොයිතරම් දුරට ඇය තුළ බලපෑමක් ඇති කළේද කියනවා නම් ඉන්පසු ඇය තම වෘත්තීය ජීවිතෙන් ඉවත් වී නියඩෙත් එක්ස්පීරියන්ස් ගැන පර්යේෂණ කිරීමට සහ අන් අයට උපකාර කිරීම සඳහා තම ජීවිත කාලයම කැප කිරීමට පටන් ගෙන තියෙනවා. ඇය තම පර්යේෂණවලදී අන් අයගේ යහපත වෙනුවෙන් ජීවිතය කැප කරන අයගේ මොළයේ සිදුන වෙනස්කම් සොයාගෙන තියෙනවා. මේ අතර නියඩෙත් එක්ස්පීරියන්ස් ලද අය තුල මේ කියන ආකාරයේ ආකල්ප හීන වී යාමද්ද දකින්නට ලැබුණ බවත් වර්ජිනියා විශ්වවිද්‍යාලය විසින් කරනු ලැබූ පර්යේෂණයකින් හෙළිදර වුණා. විශේෂයෙන් කිව්වොත් ඔවුන් තුල මරණයට ඇති බිය, භෞතික දේ රැස් කිරීමට ඇති උනන්දුව, පෞද්ගලික තත්ත්වය ගැන ඇති ඇල්ම සහ තරඟකාරීත්වය යන දේ පිළිබඳ උනන්දුව තවදුරටත් අඩුව තිබූ බව එම අධ්‍යයනයන් තුලින් හෙළිදර වුණා. මේ විදිහට ආකල්ප හා අදහස් නැත්නම් ඔවුන් ජීවිතය ගැන එතෙක් දරූ මතිමතාන්තර ආදී අඩු වැඩි වීම පොදුවේ මරණාසන්න අත්දැකීම් ලද සෑම දෙනා තුලම පොදුවේ දැකීමට ලැබීම විශේෂත්වයක් වුණා. නිව්යෝර්ක් නුවර ලැන්ගොන් වෛද්‍ය ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ වෛද්‍ය සෑම් පානියා මහතා මේ සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක්ම සිදු කර තියෙනවා. මෙම පර්යේෂණවලට ඇමරිකාව මෙන්ම යුරෝපයේද නියඩෙත් එක්ස්පීරියන්ස් ලද 2000ක පමණ පිරිසක් සහභාගී කරවාගෙන තියෙනවා. මෙම පර්යේෂණ සිදු කිරීමට පෙළඹුණේ මන්දයි වරක් එක්තරා මාධ්‍යවේදිනියක් ඔහුගෙන් ප්‍රශ්න කරනවා. එවිට ඔහු පවසා ඇත්තේ තමා හදිසි ප්‍රතිකාර ඒකකයක සේවය කරන වෛද්‍යවරයෙකු විදිහට තම ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලද පුද්ගලයන් නියඩෙත් එක්ස්පීරියන්ස් ගැන පවසන ලද දේ සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා පෙළඹීමක් ඇති වුණ බවයි. හදිසි ප්‍රතිකාර ඒකකයේ අපේක්ෂාව එයට ඇතුළත් වෙන පුද්ගලයන් ජීවත් කිරීමට උත්සාහ ගැනීම නිසා මෙසේ වෛද්‍ය විද්‍යාව අනුව සායනික වශයෙන් මියගිය අය සලකන අය නැවත ජීවය ලැබීම වෛද්‍යවරයෙකු ලෙස ඒ පිළිබඳව පර්යේෂණ කිරීමට පෙළඹීමක් ඇති කළ බව ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. හෘදය අබාධ වැනි රෝගී තත්ත්වයන් නිසා එම ඒකකයට ගෙන එන ආපසු සායනික වශයෙන් මියගොස් ඇතැයි ප්‍රකාශයට පත් කර ඇති සමහර අය නැවත ජීවත් වීමට පටන් ගන්න ආකාරය සහ මියගිය අයයි සලකන කාලය තුල ඔවුන් ලද නියඩෙත් එක්ස්පීරියන්ස් සම්බන්ධයෙන් පවසන ලද දේ විමසා බැලීමේදී ඒවා හුදෙක් මවාගත් දේවල් විදියට සැලකිය නොහැකි බව ඔහුගේ විශ්වාසය වුණා. විශේෂයෙන් පර්යේෂණයට ලක් වූ එම පුද්ගලයන් සායනික ලෙස මියගොස් ඇතැයි සැලකූ කාලය තුල හදිසි ප්‍රතිකාර ඒකකය තුල තමා ඉහළ සිට බලා සිට දුටු දේ ප්‍රකාශ කර තිබෙනවා. තමන් ඇඳ මත වැතිර සිටි අන්දමත් වෛද්‍යවරුන් මෙන්ම එහි සිටි කාර්ය මණ්ඩලයේ අය ඒ අවස්ථාවේ කළ කී දේ ඒ අයුරින්ම පැවසීම විස්මයජනක විදියට ඔවුන්ට පෙනී ගොස් තිබෙනවා. සාමාන්‍ය සායනික වශයෙන් පුද්ගලයෙකු මියගිය අවස්ථාවක ඔහුගේ හදවත සහ මොළය අක්‍රියව තිබෙන බව සලකනු ලබනවා. එවැනි මොහොතක මෙසේ ඉතා පැහැදිලිව එම අවස්ථාවේ සිදු වූ සියලුම දේ විස්තර කිරීම නොසලකා සිටිය නොහැකි බවයි වෛද්‍ය සෑම්ගේ මතය වෙන්නේ.
වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් නියඩෙත් එක්ස්පීරියන්ස් ලද අයගේ පසු හැසිරීම සහ ආකල්ප ගැන පැවසූ දේ වෛද්‍ය සෑම් පැවසූ දේට බොහෝ සෙයින් සමාන වුණා. වෛද්‍ය සෑම් පැවසුවේ ඔවුන් මරණය ගැන බියක් නොදක්වන එමෙන්ම අන් අයට උපකාර කිරීමට ඇල්මක් දක්වන පුද්ගලයන් ලෙස තමාට පෙනී ගිය බවයි. ඒ වගේම ඒ සෑම දෙනාම නියඩෙත් එක්ස්පීරියන්ස් ලද අවස්ථාව තුළදී තමාලද වේදනාවෙන් තොර සැහැල්ලු සහනකාරී ආලෝකයෙන් දුරුණු එම අවස්ථාව අත්හැර නැවත මෙලොවට පැමිණීම ගැන දුක් වෙන බවත් පවසා තියෙනවා. අපේ රටේ විවිධ කාලවලදී විවිධ ප්‍රදේශවලින් නියඩෙත් එක්ස්පීරියන්ස් ලද පුද්ගලයන් ගැන වාර්තා වෙනවා. ඉතින් ඔබ දන්නා හඳුනන කෙනෙකුත් නියඩෙත් එක්ස්පීරියන්ස් අත්දැකීම ලබා ඇතනම් ඒ ගැන වගේම මේ වීඩියෝ ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ඔයාගේ දැනුමට යමක් එකතු කරගන්න පුළුවන් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවමත් අපේ සමුද්‍ර YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification bell icon එකත් click කරලා තියන්න. තවත් මෙවැනි වීඩියෝකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.